සම කැබිනට් ප්‍රකාශකවරයාම පවසන පරිදි රටේ ඩොලර් අර්බුදයක් පැවතියත් ලබන 18 වෙනිදා ආපසු ගෙවිය යුතු ඇමරිකානු ඩොලර් මිලියන 500ක ස්වෛරී බැඳුම් කර ගෙවා දමන බව රජය අවධාරණය කරනවා. මෙතෙක් කල් ඉතිහාසයේ තුල ශ්‍රී ලංකාව පැවති සෑම රජයක්ම ශ්‍රී ලංකාව විසින් ලබාගෙන තිබෙන ණය ගෙවීමට සියලුම කටයුතු සිදු කර තිබෙනවා. ඉතින් මේ අවස්ථාවේදී ස්වෛරී බැඳුම් කර සඳහා ගෙවිය යුතු රුපියල් ඩොලර් මිලියන 500ක මුදල ගෙවීමට ශ්‍රී ලංකා රජය සූදානම්ව සිටිනවා. බොහොම පැහැදිලි එකට ශක්තිය තිබුණු බවත් අවස්ථා කිහිපයකදීම අපි රජය හැටියට ප්‍රකාශ කරලා තිබෙනවා. මොනවද මේ ස්වෛරී බැඳුම් කර? ස්වෛරී බැඳුම් කර කියන්නේ ජාත්‍යන්තර විවෘත වෙළඳපොළින් රජයක් ලබා ගන්න ණය පහසුකමක්. රජයේ වගකීමක් සහිතව ජාත්‍යන්තර වෙළඳපොළට බැඳුම් කර කුත්කර ණය ලබා ගැනීම මෙහිදී සිදුවන අතර ඒව කෙටි කාල සීමාවක් තුල ආපසු ගෙවිය යුතු අතර සාපේක්ෂව අධික පොලියක්ද ගෙවිය යුතුයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හෝ ලෝක බැංකුව වැනි මූල්‍ය ආයතන වලින් නැත්නම් රටවල් දෙකක් අතර ඇති කර ගන්නා එකඟතා වලින් ලබා ගන්නා සහන ණය වෙනුවට පහසුවෙන් ලබාගත හැකි ස්වෛරී බැඳුම් කර ණය වෙළඳ පොලට 2007 වසරේදී ශ්‍රී ලංකාව ඇතුළු වුණා. ස්වෛරී බැඳුම් කර ආපසු ගෙවන්නේ කොහොමද? ස්වෛරී බැඳුම් කර ගෙවන්න රටේ ඩොලර් තිබිය යුතුයි. මෑතකදී ලැබුණු ඇමරිකානු ඩොලර් බිලියන 1.5ක ණය පහසුකමත් සමග අපේ රටේ තියෙන මුළු විදේශ සංචිත ප්‍රමාණය ඩොලර් බිලියන 3.1යි. නමුත් මේ මුළු මුදලම වියදම් කරන්න යොදා ගන්න හැකියාවක් නැහැ. උදාහරණයක් ලෙස විනිමය හුමාරු පහසුකම් ලෙස ලැබුණු මුදල් ලැබෙන්නේ ඒ රටවල ව්‍යවහාර මුදල් ඒකකවලින්. ඒ නිසා ඒවා ඩොලර් බවට පත් කරන්න අවස්ථාවක් නැහැ. එමෙන්ම මේ සංචිත අතර කොටසක් තියෙන රත්රන් විදිහට දෙසැම්බර් මාසයේ පමණක් අපේ රටේ ඩොලර් බිලියන 200කට අධික රන් අලෙවි කර තිබුණා. දැන් රටේ සංචිතේ වටිනාකම ඩොලර් මිලියන 175ක පමණ ප්‍රමාණයක්. ආර්ථික විශේෂඥයින් පවසන්නේ දැනට ඇති සංචිත ප්‍රමාණයෙන් ඩොලර් මිලියන 500ක් ස්වෛරී බැඳුම් කර පියවීමට වියදම් කළොත් රටේ සංචිත අඩුවීමෙන් අහිතකර ප්‍රතිවිපාක ඇතිවිය හැකි බවයි. ඊයේ TV1 Face the Nation වැඩසටහනට සහභාගී වූ ලංකා වාණිජ්‍ය මණ්ඩලයේ වත්මන් හා හිටපු සභාපතිවරුන් 5 දෙනෙකු අවධාරණය කළේ මේ තත්ත්වය තුළ ස්වෛරී බැඳුම් කර පියවීම අනතුරුදායක බවයි. ණය ශ්‍රේණිගත කිරීම වලින් ශ්‍රී ලංකාව තවදුරටත් පහත දැමුව හොත් ඇතිවන තත්ත්වය ඊට වඩා බරපතල බව ඔවුන් පෙන්වා දෙනවා. When our people are standing in the gas queue, රටේ ජනතාව ගෑස් හෝ කිරිපිටි හෝ කෑම වලට පෝලිම් ගහන්නේ තමන් වෙනුවෙන්වත් රට වෙනුවෙන්වත් නෙමෙයි. ඔවුන් මේ කැපවීම කරන්නේ බැඳුම් කර හිමියන් වෙනුවෙන්. ඒක තමයි මූලික වශයෙන් වෙලා තියෙන්නේ. ඒක වෙනස් වෙන්න ඕනේ. I think we need to make a shift there. ආර්ථික විශේෂඥයින් පවසන්නේ ස්වෛරී බැඳුම් කර පියවීමට කල් ගැනීමට හැකියාව ඇති බවයි. ඒ මගින් ඉතිරි කර ගන්නා මුදල සංචිත ශක්තිමත් කිරීමටත් අත්‍යවශ්‍ය ආනයන සඳහා වේදම් කිරීමටත් යොදාගත හැකි බව ඔවුන් පවසනවා. ඩොලර් මිලියන 500ක් ගෙවන්න යන අවස්ථාවේදී මිලියන 200ක හිඟකට අපි අපේ ඉලෙක්ට්‍රිසිටි කප්පාදු කරනවා කියන්නේ දවසට කොතරම් පාඩුවක් රටට ආර්ථිකයට මහ බැංකුවේ අධිපති රටට කියන්න ඕනේ ඇයි තමා හදිස්සි වෙන්නේ මේ ඩොලර් මිලියන 500 ගෙවන්නේ ඒක ප්‍රතිවගත කිරීම කල් දමා ගැනීම ඕකට ක්‍රම තියෙනවා රටවල් කීපයක් මේ අවුරුදු දෙකේ වුණත් ඕක කරලා තියෙනවා ස්වෛරී බැඳුම් කර පියවීමට උනන්දු වන්නේ ඇයි ආර්ථික විශේෂඥයින් පෙන්වා දෙන්නේ ස්වෛරී බැඳුම් කර වෙළඳපොලේ ගනුදෙනු කරන අයෙකුට අවශ්‍ය නම් අධික ලාභයක් ලැබිය හැකි අයුරින් මේ අවස්ථාවේ ගනුදෙනු සිදු කළ හැකි බවයි. හෙට විකාශය වීමට නියමිත පැතිකඩ වැඩසටහනට සහභාගී වූ ආචාර්ය හර්ෂද සිල්වා මහතා මේ ගැන පැහැදිලි කළා. 100ක වටිනාකමක් තියෙන බැඳුම් කරයක් 2019 වෙනකන් ඩොලර් 100ට විකිණිලා ඊට පස්සේ 2020 මේක පල්ලහට වැටිලා අද වෙනකොට ඩොලර් 50ට තමයි මේ විකිනන්නේ කියලා 100 බඩුවක් ගන්න පුළුවන් 50ට. ඔව් දැන් උදාහරණයක් හැටියට දැන් අපි මම මෙන්න මේක අරගෙන ආවා. දැන් කට්ටියට තේරෙන්නේ නැහැ ගොඩක් වෙලාවට මොකක් ගැනද මේ කතා කරන්නේ. මෙන්න මේ කොළ කෑල්ලක් තියෙනවා. මේ කොළ කෑල්ල මොකද්ද කියන්නේ? මෙය අතැති පුද්ගලයාට ඇමරිකානු ඩොලර් 100ක් ලබා දෙමි. හරි. එතකොට දැන් මම මේක අරගෙන ගිහිල්ලා ලංකාවේ මහ බැංකුවට දුන්නොත් එහෙමනම් ඩොලර් 100ක් මට ලැබෙන්න ඕන. හරිනේ. හැබැයි දැන් මම පෙන්නවා කලින් ද්විතීක වෙළඳපොලේ මට මේක ගන්න පුළුවන් කීයටද? ඔබ කියන විදිහට 50ට. මම කියන විදිහට නෙමෙයි බුලුම්බර්ග් එකේ පෙන්නපු විදිහට. මේ අද පත්‍රවල දාලා තියෙන. ඊයේ පත්‍රවල තිබිච්ච එක මම මේ කියන්නේ. ඩොලර් 50ට. ඒතර මම ගිහිල්ලා කවුරු හරි ද්විතීක වෙළඳපොලේ මේ ඩොලර් 100ක් ගෙවන කොළ කෑල ඩොලර් 50ට අරගෙන මම ගිහිල්ලා මහ බැංකුවට දුන්නම මේ මිනිස්සයා මහ බැංකුවෙන් මට ඩොලර් 100ක් දෙනවනම් එහෙමනම් කොච්චර විශාල ලාභයක් මේකෙන් ලබා ගන්න පුළුවන්ද? බ්ලූම්බර්ග් වාර්තා කළේ කුමක්ද? කාලුස් ඩිසූසා කියන්නේ ජාත්‍යන්තර බැඳුම් කර වෙළඳපොලේ ප්‍රකට ආයෝජකයෙක්. ඔහු
වොන්ටබල් ඇසට් කියන සමාගමේ මූල්‍ය කළමනාකරු මේ පුද්ගලයා ලෝ ප්‍රකට ව්‍යාපාර වෙබ් අඩවියක් වන බ්ලූම්බර්ග් වෙබ් අඩවියට පවසා තිබුණේ ශ්‍රී ලංකාවේ ස්වෛරී බැඳුම් කර ආයෝජනයෙන් අධික ලාභයක් ලබා ගැනීමට හැකිවනු ඇතැයි අපේක්ෂා කරන බවයි මේ වසර මැද භාගයේ වන විට ශ්‍රී ලංකාව ණය ආපසු නොගෙවීමේ තත්වයට පත්වනු ඇතැයි ඔහු පුරෝකථනය කර තිබෙනවා එම තත්වය තුළ ද්විතීක වෙළඳපොලේ ස්වෛරී බැඳුම් කර අගය පහළ වැටි ඒවා පියවීමේදී අධික ලාභ උපයන තත්වයකට පත්වන බව ඔහුගේ මතයයි මේ අයුරින් කොලොම්බියාව සැම්බියාව හා ඉක්වදෝරේ ස්වෛරී බැඳුම් කර මිලදීගෙන අධික ලාභ ඉපැයීමට කාලුස් දිසුසා සමත් වී ඇතැයි බ්ලූම්බර්ග් වෙබ් අඩවිය අනාවරණය කර තිබෙනවා රටේ සංචිත අභ්‍යෝගාත්මක තත්වයක තිබියදී ස්වෛරී බැඳුම් කර පියවීම කල් දැමීමටත් හැකියාවක් තිබියදී ඒවා පියවීමට උනන්දු වීමේ ආර්ථික උපාය කුමක්ද